අපි දකිනවා විශේෂයෙන්ම මේ පාස්කු බෝම්බ පහරයේ සිදුවීම විශේෂයෙන්ම channel 4 නාලිකාව හරහා රටේ ආන්දෝලනයකට තුඩු දුන්න රට තුළ කතිකාවට ලක්විච්ච සමාන කාරණා පිළිබඳව තමයි හෙළිදරව්ව සිද්ධ වෙන්නේ. අපි දැක්ක සහරාන්ගේ ඒ කල්ලියත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ සමදකම් තිබුණා, හිතවත්කම් තිබුණා, මිත්‍රකම් තිබුණා. ඒ හිතවත්කම් මිත්‍රකම් තිබුණු බව පිළිගැනීම ඒ ආණ්ඩුවේ මැති ඇමතුරු කිව්වා. සහරාන්ට පරිගෙවීම, සහරාන්ට කවරණේ, සහරාන්ට අවශ්‍ය කාර්යාලය පහසුකම් සපයන්න අවශ්‍ය අරමුදල් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාර්යය තුළ මේක ලබා දීම සඳහා කටයුතු කරයි කියන කාරණේ. එතකොට අපිට දැන් සැකයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඒ ආණ්ඩුවත් එක්ක සහරාන්ගේ ගණදෙන තිබ්බ බව, සහරාන්ගේ මුණ ගැහුම් තිබ්බ බව, සහරාන්ට යම් ආර්ථික ශක්තියක් දුන්න බව. ඒ ආර්ථික ශක්තිය දුන්නේ හුදෙක්ම කුමන කාර්යයේද කියන කාර්යයේ පිළිබිඹු කියන තමයි channel 4 එකේ සිදුවීම හරහා සිද්ධ වෙන නිසා මම හිතනවා අපි දැන් මේ මෙලේච්ච ප්‍රහාරය එක පැත්තකින් කිතුරු ජාතිකයන්ට සිද්ධ වෙච්ච මහා කරතැබ්බේ සහ මේ රටේ පුරවැසියන්ට වෙච්ච බලපෑම දේශපාලනික වශයෙන් සිද්ධ වෙච්ච කාරණය රටේ පුරවැසියා කොහොමද මේක නිවැරදි කරගන්නේ කියන කාරණේ පිටිපතව තමයි කාර්ජිනල් උන්වහන්සේ කියන්නේ. ඉතින් මම ඉතා ඕනෑකමෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඔබට තිබුණා චෝදනාවක්, ඔබ ඉන්න ඔය ආණ්ඩුවේ ඔබ තමයි මේක දැනගෙන වෙන්න ඉඩ දීලා කටයුතු කරා කියන කාරණා. එතකොට ඔබ අද ජනාධිපතිවරයා හැටියට පත් කරගෙන තියෙන්නේ මේ පාස්කු පහරේ පිළිබඳව චෝදනාව තියෙන මේ සිද්ධ කරයි කියන බරපතල විදියට කතා කරන ආණ්ඩුවේ හවුල්කාරයෙක් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලොකු වගකීමක් තියෙනවා. ඔබ දැනගෙන හිටියේ නෑ මේක සිද්ධ වෙනවා, ඔබ නෙමෙයි මේකට සම්බන්ධ වුනේ, සැබෑ මේකට සම්බන්ධ වෙච්ච මහාමොළකරු කවුරුන්ද ඕ කියන කාරණේ හොයලා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙන්න. හැබැයි ඔව් නිහඬවීම හරහා ඔහුගේ කමිටුපත් කිරීම හරහා අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් යම් උත්සාහයක නිරත වෙනවා දෝ කියන සැකය මේ සැබෑ මාමොළකරු දැනගෙන එය වසන් කරන්න තමන්ගේ පාලනය, තමන්ගේ තනතුර, තමන්ගේ ඊළඟ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමෙන් කියන කාරණේ පිළිබඳව අපිට යම් සැකයක් සාංකාවක් තිබෙනවා. එචා මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුරට අපේ පැත්තෙන් හරින් ප්‍රනාන්දු කියලා මහත්තයෙක් ගියා. එතුමා ඒ කාලේ කළු සහතකයක් දාන් හිටියේ මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් එන්න ඕනි. ඒ පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබාගෙන ඒ ජාත්‍යන්තර පරීක්ෂණය හරහා මේකේ මහමලකරු සහ මේ මෙලෙච්ච පහට සම්බන්ධ වෙච්ච යම් දේශපාලන කඳවුරක් ඉන්න ඔවුන්ට දැනුවම් දෙන්න තමයි එදා අපි දැක්කේ මනුෂ්‍යනානකාර මහත්තයාත් හරින් ප්‍රනාන්දු මහත්තයාත් ගියේ. දැන් එයාගේ කළු සහතකෙත් නැ හරිනුත් නැ. එසා අපි දැක්ක අධිකරණ ඇමතිවරයා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න අවශ්‍ය යෝජනාව අවශ්‍ය ඉල්ලීම මෙතෙක් කවුරුත් කරලා නැහැ කියලා. ඒක අපිට කියලා වැඩක් නැහැ. අපි දන්නවා හරින් ප්‍රනාන්දු මහත්තයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෑත ශක්තිමත් කරලා ගිහිල්ලා කෙලින් හිටවලා ගත්තේ මේ මහමලකරු හොයලා මහමලකරුට දඬුවම්. දැන් හරින් ප්‍රනාන්දු මහත්තයාටත් පාස්කුව අමතක වෙලා, පුංචි සහරාන්ව අමතක වෙලා, සොනික්ව අමතක වෙලා, ඒ සියලු දේවල් අමතක වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවේ බහුතරය මේ රට යෝජනා කරන විදියට, මේ සම්මරණ උගතුන් විද්‍යවතුන් කියන විදියට, මේ ආණ්ඩුව ඇතුලේ මේකට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා ඉන්න නිසා දෝ මේක ආරක්ෂා කරගන්නද කියන කාරණේ සැකේ අපිට තිබෙනවා. ඉතින් පැහැදිලිව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කල් මරණ කමිටු වැඩක් තියෙනවා. දැන් මේ පාස්කු වාර ජනාධිපති කමිෂන් කීයක් දැම්මද? එදා මෛත්‍රීපාල සිරිසේන දැම්ම, ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා දැම්ම. දැන් ආයේ ඒ කාරණේම මතු කරන් බොහෝ දේවල් කරන්න හද. මම හිතනවා මේක ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න කලින් සානි අබේසේකර කියලා හිටපු බුද්ධිජී ප්‍රධානි, ඔය හරින් ප්‍රනාන්දු මහත්තයා ගොඩක් ඇලුම් සහගතව කතා කරපු නිලධාරී, මේ පාස්කු පහරේ සම්බන්ධව දේශීය වශයෙන් විමර්ශනය කරපු, මේකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව බොහෝ තොරතුරු දන්න, එතුමාලා මේක බාර දෙන්නකෝ ඉදිරියට ගෙනියන්න, එතුමා කියයි මේක කවුද කරේ කොහොමද කරේ කියන කාරණය පිළිබඳව එතුමා ළඟ අපිට දැනෙන විදියට විශ්වාස කරන විදියට මේ පාස්කු පහරේ සිදුවීම හරහා සිද්ධ වුණේ මොකද්ද කියන කාරණය පිළිබඳව සමහර වෙලාවට අපිට අනාවරණය කරගන්න පුළුවන්. ජාත්‍යන්තර පරීක්ෂණයට යන්න කලින් දේශීය වශයෙන්
සැබවින්ම මේ පාස්කු පාරේ සැබෑ තොරතුරු දන්න සානි අබේසේකර මහත්තයාට මේක බාර දුන්නා නම් හොඳයි. ඉතින් සොනික් සොනික් වෙන්නේ කවුද? ඒ සොනික් සොනික් අවසානයේ අර ජංගම දුරකථනයේ ඒ සිම් කාඩ් පත කොහෙද? ඒවා ඇත්තටම මේ මේ පාරේ යට ගැසීම වසන් කිරීම මහමලගුරු ආරක්ෂා කිරීම කියන කාරණයේදී කෙරෙනව ප්‍රධාන සකසංකා ඇති වෙන කාරණා. ඉතින් මේ පිළිබඳව අපි දන්නවා ලංකාවේ බුද්ධාංශයේ සේවාව කරපු බොහෝ නිලධාරීන් ඒ තොරතුරු දැනගෙන තිබෙනවා. සාරාංගි බිරිඳගේ ඒ ප්‍රකාශයේ සාරාංගි බිරිඳගේ අතුරුදහන් වීම ඔහු මැරිලා ඔහු නැහැ ඒ කියන කාරණා සියල්ල පිළිබඳව ඉතා සකසංකා සහගතව සිද්ධ වෙනවා. අපිට පේනවා යම් කිසි බරපතල කාරණයක් වසන් කිරීම සඳහා ඒ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් මේ කටයුතු කරන බව ඉසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නම් ඒක දැනගෙන හිටියලා කරපු නැති නිසා දඩුවම් ලැබිලා තියෙනවා. හැබැයි මේක කරන කරව්වේ කවුද කියන කාරණේ පිළිබඳව මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් හොඳට දන්නවා ඇති. ඔහු දැනගෙන ඉඳලා මේක කරබාගෙන හිටියා නම් ඇයි කරබාගෙන හිටියේ නැවත ජනාධිපති වීම සඳහා ඒ කවුරු වෙනුවෙන්ද කියන කාරණේ කියන්නත් මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මීට වඩා තවත් දඩුවමක් ලබා දිය යුතුයි කියන කාරණේ මම මෙහෙලේ මතක් කරනවා.